Xiaomi Redmi A2 Plus budget smartphone එකත් එක්ක Xiaomi Redmi 12C smartphone එක මේ ෆෝන් දෙකෙන් වඩාත්ම හොඳම එක උපරිම කෙටියෙන් කතා කරනවා තේරෙන විදිහට අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා ඩිසයින් එක බෑක් ඩිසයින් එක පැත්තෙන් සඳහන් කරද්දී ඔයාලට smartphone දෙකෙනම dual camera setup එකක් විදිහට බලා ගන්න හම්බ වෙනවා සහ rear mounted fingerprint scan එක smartphone දෙකටම ඩිසයින් එකේ මිටිල් පැත්තෙන් කතා කරද්දී අපිට rough design එකක් විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා matte finish එකට හුරු එන ඩිසයින් දෙකක් තමයි smartphone දෙකෙනම බලා ගන්න හම්බ වෙන්නේ ගොඩක් දුරට fingerprint ඇල්ලෙන්නේ නැති බෑක් ඩිසයින් දෙකක් කිව්වොත් හරි ඊට අමතරව ෆෝන් දෙකේම සාමාන්‍ය ඉදිරියට කැමරා ඩිසයින් එක සහ ෆ්ලෑෂ් ලයිට් එක A2 Plus smartphone එකට හම්බ වෙනවා dual LED flash light එකක් අපිට smartphone එකේ තියෙන back design එකෙන් වාට dual LED flash light එකක් හම්බ වෙනවා camera design එක පැත්තෙන් ඊට අමතරව ෆෝන් දෙකේම බර gram 192 වගේ උත්තරමක් තමයි smartphone දෙකටම හම්බ වෙන්නේ සාමාන්‍ය වාට තේරෙන විදිහට උපරිම කෙටියෙන් කතා කරනවා ඒ වගේම තමයි වාට curve design එකට හුරු design එකක් තමයි මෙන්න මේ A2 Plus smartphone එක වාට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ මං කියන්නේ ඩිසයින් එක පැත්තෙන් ඒ වගේම තමයි ෆ්‍රේම් thickness අගේ වාට මිලිමීටර්ස් 9.1 ක ෆ්‍රේම් thickness අගයක් A2 Plus එකට මිලිමීටර්ස් 8.8 වගේ ෆ්‍රේම් thickness අගයක් තමයි 12C smartphone එකට සහ SIM tray එක smartphone දෙකේම SIM tray එක පැත්තෙන් සඳහන් කරද්දී වාට dedicated slot දෙකක් smartphone දෙකටම ලැබෙනවා SD card එකක් සහිතව SIM දෙකක් වාට extend කරගන්න පුළුවන්කම තියෙන විදිහට සහ speakers වාට single speaker එකක් තමයි smartphone දෙකනම ලැබෙන්නේ headphone jack එකක් වාට smartphone දෙකටම ලැබෙනවා ඊට අමතරව ඩිස්ප්ලේ එක ඉන්ෆිනිටි වී කටවුට් එකට වගේ හුරු ඩ්‍රොප් නෝන් දෙකක් තමයි ස්මාර්ට්ෆෝන් දෙක පැත්තෙන් අපිට සෙල්ෆි නෝන් එක වාට බලා ගන්න හම්බ වෙන්නේ ඊට අමතරව සයිස් එක සහ ක්වොලිටිය අඟල් 6.5 2 ඉන්චස් IPS LCD පැනල් එකට A2 Plus ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ එතකොට අඟල් 6.7 1 ඉන්චස් IPS LCD පැනල් එකක් තමයි මේ ඩිවයිස් එකට හම්බ වෙන්නේ 12C ස්මාර්ට්ෆෝන් එකට සාමාන්‍ය ප්‍රයිස් එකත් එක්ක IPS පැනල් දෙකක් කියද්දි වාට හොඳ තත්ත්වයක ක්වොලිටියක් වාට මේ ඩිස්ප්ලේ එකෙන් ඩිස්ප්ලේ දෙකෙන් වාට බලා ගන්න හම්බ වෙනවා අර AMOLED තරම් ඉතින් වාට ඩාර්ක් එකක් හම්බ වෙන්නේ නැහැ සාමාන්‍ය ප්‍රයිස් එකත් එක්ක හොඳ තත්ත්වයක ඩිස්ප්ලේ ක්වොලිටියක් බොහෝ දුරට TFT වගේ ඩිස්ප්ලේ පැනල් තමයි ඉතින් වාට මේහා රේන්ජ් එකත් එක්ක අපිට බලා ගන්න හම්බ වෙන්නේ නමුත් වාට මේ ස්මාර්ට්ෆෝන් දෙකට හම්බ වෙනවා IPS LCD පැනල් එකක් ඒක නිසා ඉතින් වාට හොඳ ඩිස්ප්ලේ ටෙක්නොලොජියක් ස්මාර්ට්ෆෝන් දෙකටම ලැබිලා තියෙනවා ස්ක්‍රීන් රිවර්ස් රේට් එක 60Hz සපෝට් කරන ස්ක්‍රීන් රිවර්ස් රේට් එකක් තමයි ස්මාර්ට්ෆෝන් දෙකනම ලැබෙන්නේ ටච් සැම්ප්ලින් රේට් එක අපිට 120Hz වලින් සපෝට් කරන ටච් සැම්ප්ලින් රේට් එකක් විදියට බ්‍රයිට්නස් ලෙවල් එක නිස්සාරසික වගේ බ්‍රයිට්නස් ක්වොලිටියක් තමයි A2 Plus ස්මාර්ට්ෆෝන් එකට නිස්පන්සික වගේන බ්‍රයිට්නස් ක්වොලිටියක් තමයි 12C ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ ස්ක්‍රීන් ටු බොඩි රේස් එක වාට 181 වගේ යන ස්ක්‍රීන් බෝඩ් රේස් එකක් තමයි අපිට නින්ච් එකක් සහිතව බලා ගන්න පුළුවන්කම තියෙන්නේ A2 Plus smartphone එකටත් එතකොට 12C එකටත් වට 182 වගේ ස්ක්‍රීන් බෝඩ් රේස් එකක් තමයි ඔයාලට හම්බ වෙන්නේ pixel resolution වලට 720x1600 කියන pixel range එකෙන් තමයි අපිට A2 Plus එකට එන්නේ එතකොට 720x1650 කියන pixel range එකෙන් තමයි 12C smartphone එකට ලැබෙන්නේ අඟලකට pixel 269 වගේ density එකක් A2 Plus එකට එතකොට 268 වගේ වෙන PPI density එකක් තමයි 12C smartphone එකට හම්බ වෙන්නේ ආසන්න වශයෙන් අපිට color depth එක 60 මිලියන smartphone දෙකටම ලැබෙනවා ඉතින් වාට price එකත් එක්ක smartphone දෙකේම display දෙක සංසන්දන කරද්දී අපිට overall හොඳ තත්ත්වයක display quality එකක් ඉතින් වාට මේ smartphone දෙකෙන් බලා ගන්න හම්බ වෙනවා සාමාන්‍යව display එක පැත්තෙන් වාට හොඳම display එක බලනවා නම් ඉතින් අපිට සාපේක්ෂව හොඳම display එක හම්බ වෙනවා 12C smartphone එකට overall කතා කරද්දී අපිට සාපේක්ෂව හොඳ තත්ත්වයක display quality එකක් තමයි ඉතින් වාට smartphone දෙකෙන්ම හම්බ වෙන්නේ price එකත් එක්ක හොඳ තත්ත්වයක තියෙන display quality එකක් ඉතින් වාට smartphone දෙකෙන්ම බලා ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් කෙටියෙන් කතා කරොත් අපිට වැඩිම quality එකක් හම්බ වෙනවා 12C smartphone එකට මොකද ඒක chipset එකත් එක්ක කොහොමත් අපිට quality පැත්තෙන් එතකොට speed එක පැත්තෙන් කොහොමත් වෙනස් වෙනවා ඉතින් මගේ යාළු අනිවාර්යම channel එක subscribe කරන්න අලුත් කෙනෙක් නම්RAM එක ROM එක සඳහන් කරද්දී අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා 2GB 3GB සහ 4GB RAM එකක් තමයි වාට A2 Plus smartphone එකට හම්බ වෙන්නේ. එතකොට 2GB RAM එකක් 3GB සහ 4GB සහ 6GB RAM එකක් හම්බ වෙනවා 12C smartphone එකට. ROM capacity එක අපිට 32GB සහ 64GB ROM එකක් තමයි A2 Plus smartphone එකට. එතකොට 32GB 64GB සහ 128GB ROM එකක් හම්බ වෙනවා මෙන්න මේ Redmi 12C smartphone එකට. සහ ස්මාර්ට්ෆෝන් දෙකටම එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්කම තියෙන විදිහට වර්චුවල් RAM දෙකක් හම්බ වෙනවා. ඔයා ගන්න RAM දෙකත් එක්ක අනිවාර්යෙන් වර්චුවල් RAM එකේ තියෙන RAM capacity එක වෙනස් වීමකින් සහිතව අනිවාර්යෙන්ම
OS එක සඳහන් කරද්දී Android 13 base support කරන බොහෝ දුරට smartphone දෙකටම ඉතින් ඔයා වීඩියෝ බලද්දී වෙනස් වීමකින් සහිතව Go Edition version එකක් තමයි A2 Plus එකට හම්බ වෙන්නේ. ඉතින් Go Edition හම්බුණා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. Software එකට අදාළම features ඉතින් ඔයාට smartphone එකට, මේ device එකට, එහෙම නැත්නම් Redmi A2 Plus smartphone එකට හම්බ වෙනවා. Chipset එක ගැන සඳහන් කරද්දී වාට MediaTek Helio G36 12 nanometer වලින් support කරන chipset එක තමයි A2 Plus එකට MediaTek Helio G85 වලින් support කරන 12 nanometer support කරන chipset එක තමයි මෙන්න මේ 12C smartphone එකට Cos 8 ගේ smartphone දෙකම CP එක ලැබෙන අතර graphic power VR GE8300 කියන graphic version එක A2 Plus එකට එතකොට Mali G52 MC2 කියන graphic version එක තමයි මෙන්න මේ Redmi 12C smartphone එකට chipset එකත් එක්ක සසඳදී smartphone දෙකෙම වැඩිම speed එකක් වාට වැඩිම score එකක් හම්බ වෙනවා Redmi 12C smartphone එකට. මොකද G85 වාට gaming processor එකක් විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙන තත්ත්වයක chipset එකක් තමයි 12C smartphone එකට හම්බ වෙන්නේ. එතකොට වැඩිම සංසන්දන කරද්දී වැඩිම score එකක් වාට බලා ගන්න හම්බ වෙනවා මෙන්න මේකට. එතකොට එහෙම නැත්නම් CPU performance එහෙම නැත්නම් අපි වැඩිම ධාරිතාවයක් වාට multitasking භාවිතා කරන්න වැඩිම speed එකක් වැඩිම display speed එකක් වැඩිම display quality එකකින් යුක්තව වැඩිම සාපනස්සයක් වාට ගොඩක්ම හම්බ වෙනවා මෙන්න මේ 12C smartphone එකට අපිට A2 Plus smartphone එකත් එක්ක සාපේක්ෂව අනුමාන කරද්දී chipset එකත් එක්ක සහ වැඩි speed එකකින් සහිතව ඒ වගේම තමයි gaming performance පැත්තෙන් උනා තින් වාට වැඩි ධාරිතාවයක් වැඩි rating එකක් හම්බ වෙනවා G85 එකට G36 එකත් එක්ක සාපේක්ෂව බලද්දී ඉතින් වාට උපරිම කෙටියෙන් තමයි කතා කරන්නේ ඒ වගේම තමයි battery life එකත් එක්ක සංසන්දනය කරද්දී overall වාට හොඳ තත්ත්වයක battery capacity එකක් smartphone දෙකටම හම්බ වෙන අතර හොඳ මත්තමක user experience එකක් smartphone දෙකේම බලා ගන්න හම්බ වෙනවා වැඩිම rating score එක පැත්තෙන් වාට හම්බ වෙනවා 125ක 128ක වගේ score එකක් හම්බ වෙනවා G85 එකට මොකද G36 එකට වඩා ඉතින් වාට හොඳ speed එකක් ඉතින් වාට මේ G85 smartphone එකෙන් එන Redmi 12C smartphone එකට අන්තර්ගත වෙනවා හොඳටම සංසන්දනය කරද්දී කැමරා පැත්තෙන් වුණත් ඉතින් වාට වැඩි quality එකක් G85 chipset එකට වාට අන්තර්ගත වෙනවා G36 එකත් එක්ක සාපේක්ෂව අනුමාන කරද්දී camera setup එක වාට megapixel 8ක aperture 2.0 wide lens එකක් තමයි A2 Plus එකට හම්බ වෙන්නේ. එතකොට megapixel 50ක aperture 1.8 වලින් wide lens එකක් තමයි Redmi 12C smartphone එකට. Overall කතා කරද්දී smartphone දෙකට mini lenses දෙක වාට axial lenses දෙකක් තමයි megapixel 8ක axial lenses දෙකක් තමයි smartphone දෙකටම ලැබෙන්නේ. ඉතින් වාට කලින් කිව්වා වගේ වැඩිම quality එකක් හම්බ වෙනවා Redmi 12C smartphone එකේ තියෙන chipset එකට G36 එකත් එක්ක අනුමාන කරද්දී A2 Plus එකත් එක්ක වැඩිම quality එකක් වාට සංසන්දනය කරගන්න පුළුවන්කම තත්ත්වයක් තියෙනවා. මෙන්න මේ Redmi 12C smartphone එකෙන් තියෙන camera lenses වලින් සහ video ලකුණින් පැත්තෙන් වාට 1080p 30fps දක්වා video quality එකක් smartphone දෙකටම ලැබෙන අතර selfie camera වලට megapixel 5ක lenses දෙකක් තමයි smartphone දෙකනම ලැබෙන්නේ. සහ selfie video වලට 1080p 30fps දක්වා video quality එකෙන් යුක්තව උපරිම කැටයෙන් chipset එකත් එක්ක කතා කරද්දී වැඩිම quality එකක් හම්බ වෙනවා Redmi 12C smartphone එකේ තියෙන camera lenses වලින් වට හොඳ quality එකක් A2 Plus එකත් එක්ක සාපේක්ෂව වට හොඳ quality එකක් මේ smartphone එකට ලැබෙනවා කෙටියෙන්ම කතා කරොත් ඔබ තමයි වෙන්නේ සහ sensor ඉතින් වාට NFC support කරන්නේ නැහැ A2 Plus එකට Redmi 12C එකට support කරනවා sensor වාට rear mounted fingerprint scan දෙකක් තමයි smartphone දෙකටම ලැබෙන්නේ ඊට අමතරව accelerometer එක සහ virtual proximity sensors වලින් වාට Redmi 12C smartphone එකට බලගන්න වෙනවා බැටරි කැපැසිටි එක smartphone දෙකටම හොඳ තත්ත්වයේ බැටරි කැපැසිටි එකක් හම්බ වෙනවා මිලියම්පියර් 5000කුත් බැටරි කැපැසිටි එකක් support කරන විදිහට පොඩි අවුලක් තියෙනවා micro USB port එකක් තමයි smartphone දෙකටම හම්බ වෙන්නේ එතකොට මේකත් එක්ක වාට charging speed එක 10 volt වලින් තමයි smartphone දෙකටම ලැබෙන්නේ සාමාන්‍ය අඩුපාඩුවක් විතර වාට දකින්න පුළුවන්කම තියෙනවා micro USB port එකක් තියෙන නිසාම ඉතින් මගේ යාළු මං හිතනවා යම්කිසි අයිඩියාක් ගන්න ඇති කියන එක පිළිබඳව මෙන්න මේ smartphone දෙකේ තියෙන අතර වෙනස්කම් සහ fastම smartphone එක මොකක්ද කියන එක පිළිබඳව price එක වගේ දේවල් පහල comment box එකෙන් වාට දැනුවත් වෙන්න පුළුවන්කම තියෙන අතර මොකද ඔය වීඩියෝ බලද්දී අනිවාර්යම price එක change වීමකින් සහිතව ඉතින් ඒ වගේම තමයි අනිවාර්යම channel එක subscribe කරලා අලුත් කෙනා channel එකත් එක්ක සම්බන්ධ වෙලා අනිවාර්යෙන් comment එකක් දාන්න මේ වගේම තමයි super phone review එකකින් වලින් පොඩ්ඩක් මුස්සන්නේ වේටයි පරිස්සමෙන්ම